මෙම පහරදීම සිදු කර ඇත්තේ හම්බන්තොට සිප්පිකුළුම ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී 17වරදී පාසල් සිසුකගේ පහරදීමකින් 15වරදී සිසුකෝ එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අපේ පාරම්පරික රසයට නම් පියෝඩෙල් ඔරිජිනල් විතරමයි කොපිකලාට සමකරන්න බෑ. කැලින් බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. එලෙස ජීවිතක්ෂර පත්වනේ හම්බන්තොට බැද්දවිල පදිංචි සිසුවෙක්. එම සිසුවා හම්බන්තොට නගරයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇති අතර ඊයේ සවස සිප්පිකුළුම ප්‍රදේශයට ගොස් තිබුණේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහායි. හම්බන්තොට නගරයේම වෙනත් පාසලක ඉගෙනුම ලබන 17වරදී සිසුවාද එම උපකාරක පන්තිය පැවැත්වෙන ස්ථානීයට පැමිණ අදාළ සිසුවාට පහර දී තිබෙනවා. පොලිසිය පැවසුවේ පහර කෑ සිසුවා හම්බන්තොට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගොස් ඇති බවයි. සිසුන් දෙදෙනා අතර පැවති ආරවුලක මෙම ගැටුමට හේතු වී ඇති අතර පහරදීම සිදු කළ 17වරදී පාසල් සිසුවා අතරංගුවටගෙන තිබෙනවා. මේ අතර අඟුණුකොළ පැලස්ස වැටිය ප්‍රදේශයේ 14වරදී පාසල් සිසුවෙකු සිය නිවසට ආබද නිවසක වෙසෙන 8වරදී දරුවෙකුට පියකින් තුවාල සිදු කර තිබෙනවා. තුවාල ලැබූ දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල සිදු කළ සිසුවාද වසපාණය කර ඇති බවටයි සැක කෙරෙන්නේ. එම සිසුවාද මෙවන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවන් දෙදෙනාගෙන් පොලිසිය අද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අතර දරුවන් දෙදෙනාම ජංගම දුරකථන භාවිතයට දැඩිව ඇබ්බැහි වූවන් බවයි වාර්තා වී ඇත්තේ. ජංගම දුරකථනයක් මුල් කරගනිමින් ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. අද සමාජ මාධ්‍යවල සහ සමාජයේ බොහෝ වෙලාවට අපි දකින්නේ ප්‍රචණ්ඩකාරී දේවල්. දරුවෝ මේවා දැක්කහම, තරුණ තරුණියෝ මේවා දැක්කහම මේ ප්‍රචණ්ඩත්වය ඉගෙන ගන්නවා. මේවා සාමාන්‍ය දෙයක් කියලා සලකනවා. ඒ වගේම ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් හැටියට තව කෙනෙකුට ගහන එක, එහෙම නැත්නම් තව කෙනෙකුට හිංසා කරන එක සුදුසු දෙයක් කියලා ඒ අය හිතනවා. ඉතින් මේක ගෙදරදී, එහෙම නැත්නම් පාසලේදී මේගොල්ලෝ අත්හදා බලන්න පුළුවන්. තමන්ගේම සහෝදර සහෝදරියකට පහර දෙන්නේ, එහෙම නැත්නම් පෙරලා දෙමාපියොන්ටම පහර දෙන්නේ මේ දේවල් සමහරලාට දෙමාපියොමගෙන්ම ඉගෙනගෙන. අද වීඩියෝ ගේම්ස් වල වගේ තියෙන ප්‍රචණ්ඩත්වයක් දරුවන්ට බලපාලා තියෙනවා. ඔහුගේ ප්‍රචණ්ඩකාරී වෙන්න යම්කිසි දරුවෙක් හෝ වැඩිහිටියෙක් ප්‍රචණ්ඩ වෙලා තියෙනවා නම් ඔහුගේ තියෙන ගැටලුව හඳුනාගෙන ඔවුන්ට උපකාර කරන්න ඕනේ. ළඟදී පුංචි දරුවෙකුට පහර දීමක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී ගියා. එතකොට පුංචි කාලින්දලම දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් මේ වගේ ප්‍රචණ්ඩත්වයට ලක් වුණාම ඒ දරුවෝ පුංචි දවසේ ඉඳලම හිතේ තදගතියක්, හිතේ ආවේගශීලී ගතියක් නිර්මාණය වෙනවා. ප්‍රචණ්ඩත්වයේ පුංචි කාලින්දලා දැක්කහම ඒක ජීවිතේ කොටසක් වෙනවා. තමයි නවයෝන් වලට එළඹුණු වෙලාවින්දලම ඒගොල්ලන්ට ඉවසීම වැනි ගතිගුණ පුරුදු කර ගැනීම සඳහා හිත සංසුන් කරන ක්‍රම, භාවනා ක්‍රම, වෙනත් ක්‍රම ඒගොල්ලන්ට අපි පාසලේදීම කියලා දෙන්න ඕනේ. ආවේගශීලීව හැසිරෙනවා නම් වෛද්‍ය උපදෙස් සඳහා පුංචි කාලෙම ඒගොල්ලෝ යොමු කරන්න ඕනේ. ඒගොල්ලෝ ලොකු වෙලා ප්‍රශ්න ඇති කරන්න කලින්